අපි හිනගුන් ආරම්භ කරන්න හදන්නේ අද DP Kids චිත්‍රණින් නේද? ඉතින් ඔන්න අපි අද එකතු වෙලා ඉන්න අපිත් එක්ක කවුද මේ නම? සෙනිත. සෙනිත. ඔව්. සෙනිතට ගෙදරින් කොහොම ඉස්කෝල ළමයි කියන්නේ? සෙනි. සෙනි. සෙනි කියලා තමයි කතා කරන්නේ. ඉතින් මේ වගේ බොහොම කෙටි නම් වලින් පාසල් ළමයි ඉතින් කතා කරන යාළුවෝ කතා කරන හරි ආසයි. ඉතින් ඒක හරි වටිනව නේද? බොහොම සමීපම සමීප බව පෙන්වන්න පුළුවන් කෙටි නම් වලින් කතා කරාම ඉතින් අපි වල සෙනිත කිම් නේද? ආ? හාද? ඔව් සෙනිත කියලා අපි කතා කරමු. ඉතින් සෙනිත වගේ කැමති නම් ඔයගොල්ලන්ටත් අපේ වැඩසටහනට එකතු වෙන්න ඔයගොල්ලෝ පුළුවන් YouTube channel එකට ගිහිල්ලා අපේ කමෙන්ට් එකට යටින් දාන්න අපිටත් එන්න පුළුවන්ද මේ වැඩසටහනට කියලා. ඉතින් අනිවාර්යෙන්ම අපි ඒකට කතා කරලා ඔයගොල්ලෝ පුළුවන් අපේ වැඩසටහනට එකතු කරගන්න. ඉතින් ඔන්න අපි අද අඳින්නේ මොකද්ද කියලා දන්නවද? අපි අඳින්නේ අද ලැප්ටොප් එකක්. ආසයිද? ඔව්. අපි ලැප්ටොප් වලින් චිත්‍ර අඳින්නත් පුළුවන්. ලැප්ටොප් පාවිච්චි කරලා කම්පියුටරෙන් අඳින්නත් පුළුවන්. හැබැයි කම්පියුටරෙන් අඳින්න ලැප්ටොප් එකක් අඳින්නේ කොහොමද කියලා කවුරුත් ඉගෙන ගත්තේ නැහනේ නේද? ඔන්න අපි ලේසියෙන් අඳින්නේ කියලා දෙනවා. අපි හැමදාම කියන එදිනදා ජීවිතයේ දකින්න තියෙන ළඟ තියෙන දේවල් අපි අඳින්න ගත්තොත් ඒවයි තියෙන හැඩතල අපි හොඳට මතකෙට එනවා. ඒ නිසාමයි අපි ඒවා අඳින්න හදන්නේ. අපි එහෙනම් අඳිමුද? හරි. ඔන්න අපි ගැලේව ක්ලිප් එක නේද? පදනවා. රයිට්. පහත් දැම්මා. ඉතින් ඔන්න එහෙනම් අපි අඳින්න හදන්නේ. ඉස්සෙල්ලම පුදාන්න පුළුවන් පොටුවක් ගන්න නේද? මම ඉස්සෙල්ලම මම රේඛා අඳින විදිහට අඳින්න බලාගෙන. හරිද? ඔන්න මම ඉස්සෙල්ලම මෙන්න මේම රේඛාවක් ඇඳලා. බලන්න. රයිට්. නියම. ඊට පස්සේ අපි මේක ලැප්ටොප් එකේ උඩ කොටස මේ ආකාරයට මේම කොටුවක් වගේ ඇඳ ගන්නවා. බලන්න. අඳින්න පුළුවන්ද කියලා. ඔන්න ඔහොම කොටුවක් ආකාරයට ඇඳගත්තා. දැන් අපි මේක සම්බන්ධ කරනවා. බලන්න. අන්න හරි නේද? ඊට පස්සේ අපි කරන්නේ මේක මේ ආකාරයට අපි නැවතත් මේ ස්ක්‍රීන් එකේ තියෙන ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක අපි මේ ආකාරයට මෙහෙම ඇඳගන්න. බලන්න. ඔහොම කොටුවක් අපි මේ වටේට ගහගන්න. හරිද? හරි. හරි ගහගත්තා නේද? ඉතින් අපි දන්නවා මේ ඊළඟට ඕනම දෙයක් අපි ළඟ ඉඳන් බලනකොට ඈතට යද්දි පුංචි වෙනවා කියන නේද? ළඟට යනකොට ලොකු වෙනවා නේද? පරිආලෝකණය වෙනකොට මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒක ඇඳගමු දේ විදිහට ලොකුවට මෙහෙට. මෙන්න මෙහෙම ඉරක් ඇඳගන්න ඉස්සරහට මේ එන අර ස්විච් බෝඩ් එක එනකොට මෙහෙම රේඛාවක් අඳින මේ පැති වෙද්දි ලොකුවට මෙහෙම අඳින්න පුළුවන්. ඔන්න අපි මේ පරිආලෝකණ නීතිය අපි පිළිගත්තා. ඔන්න දැන් මෙහෙට ලොකුවට ඇඳලා තාක්ෂිත මෙහෙට ලොකු කරා. දිග කරා. ආ හරි. දැන් මේ දෙක මේව සම්බන්ධ කරනවා. ඔන්න හරි. බලන්නකෝ. නේද? ඊට පස්සේ සම්බන්ධ කරාම මේක ඝනකම වෙනවනේ ඉස්සරහා. ඔන්න චුට්ටක් ලොකුවට ඝනකමට අපි ඒක නැවත මේ ආකාරයට ඇඳගත්තා. ඔන්න අපි ඉස්සරහට පේනකොට කොහොමද ලැප්ටොප් එක කියලා ඇඳගත්තා නේද? ඔව්. හරියටම ඇඳගත්තා. ඊට පස්සේ පුළුවන් අපිට මෙන්න මේ රේඛාව මෙන්න මේ ආකාරයෙන් අර අපි මවුස් එක පාවිච්චි කරන කොටස මෙන්න මේ ටික පල් දිනන ඒ කොටස මෙන්න ඇඳගන්න. ඊට පස්සේ අපි කොටස් හතරකට වගේ වෙන් කරගත්තොත් අපිට පුළුවන් මේ රේඛාව මෙන්න මෙහෙම කොටස් හතරකට වෙන් කරලා ලයින් එකක් ගහගන්න. බලන්න ඉරි හතරක් ගහගන්න. නේද? ඔන්න ඔහම ආකාරයේ ඉරි හතරක් ගහගන්න පුළුවන් නේද? ඔව්. අපි ගහගන්න. රයිට්. හරිනේ. හරි. හරි. දැන් අපිට මේ කොටස ඉතුරු කරලා ඉතුරු ටිකේ පුළුවන් අපේ මොනවාද? කීස් ටික ඇඳගන්න නේද? ඉතින් මේ කී ටික කොහොම ලොකුවට පුළුවන් ඊළඟට ඉතුරු කී ටික ඇඳගන්න පුළුවන් මෙහෙම. මේ පැත්තෙත් පොඩි කී ටික මෙහෙම ඇඳගන්න පුළුවන්. මැද ටිකක් ලොකුවක් ඉතුරු වෙනව නේද? ඔව්. මොකද ඒක කියන්නේ? නේද? එතන තියෙන දිග දිග බාර් එකක් නේද? ඔව්. අපි ඒක මෙහෙම ඉතුරු කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ ටික අර ඒ ආකාරයටම මෙහෙම වෙන් කරගන්න නේද? කීස් ටික මාක් කරගන්න පුළුවන්. ඔන්න ඔහොම මාක් කරගන්න පුළුවන් කැමති ආකාරයට. නේද? ඔහොම මාක් කරා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මෙන්න මේ වගේ තවාර කොටුවක් තියෙනවා. මොකද
මවුස් එක වැඩ කරන කොටුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි ඇඳගත්තා නේද? ඔව්. ඔන්න අපි ලැප් එක ඇඳගත්තා. දැන් අපිට පුළුවන් මේක ලස්සනට පාට කරන්න. හරි ඔන්න බලන්න ලස්සනට ලැප්ටොප් එකක් ඇඳ ඉතින් අපි හැමදාම කියන්නේ නේද කම්පියුටර් එක අපිට පාවිච්චි වෙනවා හැබැයි ඒක නැවත අඳින්න පුළුවන් වෙනත් ඕන ඉතින් මේ වගේ ලස්සනට පරිවර්තනියත් එක්ක නේද ඈතට පොන්චි වෙද්දි කීබෝඩ් එක කොහොමද පේන්නේ මේ ඔක්කොම අපි කියලා දෙන්නේ DP kits වලින්ම තමයි එහෙමනම් ඔන්න අදත් අපි මේ වගේ වැඩසටහනයි අපි මේ වැඩසටහනින් සමු ගන්නවා අපි තවත් අලුත් වැඩසටහනක් අරන් ඉන්නම් ඊළඟට ලස්සනම ලස්සනට අඳින්න නේද නේ ඔව් අරගෙන ඉන්නම් සිල් දිනාට මෙහෙනම් ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වේවා කියලා. එහෙනම් සමුගමු නේද? ඔව්. එහෙනම් සිරිඳනටම ජය වේවා. බයි.